වාසන ඔන්න දැන් සූර්ය මට කතා කරා එතන ලෙස්ටර්ත් එක්ක එනවලු ඔයා බලයන් මට මොනව බලන්නද මොකද යාමව දැකපු නැති කෙනද බලන්න එනවා කියන්නේ ඔයාගේ මූණ බලන්න නෙවෙයි ළමයෝ මොන වුණත් ඒ මනසේ දැන් ඔයා කසාද බඳින්න ඉන්නේ නිකන් කතා කරලා යන්න එනවද මම මොනව කතා කරන්නද එයත් එක්ක වාසන දැන් නිකන් එද එද කතා කරන්න එපා ඒ කාලේ ගියා ඔයා තීරණයකට ආපු නිසා තමයි අපි සූර්යට උත්තරයක් දුන්නේ මොනා වුණත් දැන් ඔයා ලෙස්ට බඳින්නම ඕනේ එහෙම නැති වුණොත් ඔයාට මමත් නැහැ හරි හරි මම බඳින්න එතකොට හරිනේ උතේ මොකද ඔයාට උනේ අමුදු මංකොල් කාරෙන්ට අහුවෙලා හිටියා අම්මේ අපි හිතුවා බෝට්ට පෙරලා ළමයා මැරුණා කියලා කොසන්ද දුවත් එක්ක ඉස්කෝලේට ගියා මෙලහට මගේ එනවා ඇති පුතේ මේ මන්ද එක කාගෙන් නංගු තවම මුත් කියවේ නැද්ද මේ ඔප්පු ලියනකොට සුරේන්ද්‍ර කරන්න කිව්ව දෙයක් ඇස අන්තිම මොහොතේදී හරි ඔයා මට මේ විදිහට කැමති වෙච්ච එක ඔයාට මොකද වුනේ කියලා දැනගන්න අර මංගල කින මිනිස්සයාගේ මොකක් හරි කරදරයක්ද මං යන්න සන්ධ්‍යා සතුට කියන එක තියෙන්නේ සල්ලි වල දීපල වල නෙමෙයි කියලා මට දැන් තේරිලා. අමුදු මංකොල් කාරෙන්ට අහුවෙලා හිටියා අම්මේ. අපි හිතුවා බෝට්ට පෙරලා ළමයා මැරුණා කියලා. කොසන්ද? දුවත් එක්ක ඉස්කෝලේට ගියා. මෙලහට මගේ එනවා ඇති පුතේ. මේ මම මොනවද කතා කරන්නද එයත් එක්ක? වාසන දැන් නිකන් එද එද කතා කරන්න එපා. ඒ කාලේ ගියා. ඔයා තීරණයකට ආපු නිසා තමයි අපි සූර්යට උත්තරයක් දුන්නේ. මොනා වුණත් දැන් ඔයා ලෙස්ට බඳින්නම ඕනේ. එහෙම නැති වුණොත් ඔයාට මමත් නැහැ. හරි හරි. මම බඳින්න. එතකොට හරිනේ. වාසන ඔන්න දැන් සූර්ය මට කතා කරා එතන ලෙස්ටර්ත් එක්ක එනවලු ඔයා බලයන් මට මොනව බලන්නද මොකද යාමව දැකපු නැති කෙනද බලන්න එනවා කියන්නේ ඔයාගේ මූණ බලන්න නෙවෙයි ළමයෝ මොන වුණත් ඒ මනසේ දැන් ඔයා කසාද බඳින්න ඉන්නේ නිකන් කතා කරලා යන්න එනවද උතේ මොකද ඔයාට උනේ මන්ද එක කාගෙන් නංගු කියවෙන්නේ නැද්ද මේ